මේ වන විට ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කිරීමේ ලක්ෂණ පහළ වෙලා තිබෙනවා. තැපැල් ඡන්දත් හොඳ ප්‍රතිඵලයක් ගෙන තියෙනවා. ඔබලා දන්නවා දකුණු පළාතම ජාතික ජනබලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නේ. සිංහල ජනතාව, දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව අද ජාතික ජනබලවේගය විශ්වාස කරනවා. අපි මේ රට පියවරින් පියවර හදන්නවා. මේ රට ලෝකයේ උසස් රටක් බවට පත් කරනවා. මම අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ මම කවදාවත් පොලිසිය මාත්‍රුව අපේ ආරක්ෂාවට අරගෙන නැහැ. ඒගොල්ලන්ට තියෙන රටේ ජනතාවගේ ආරක්ෂාව බලන්න. රටේ ජනතාව ආරක්ෂා කරොත් අපිවත් ආරක්ෂා වෙනවා. අන්න එහෙම ආණ්ඩුවක් අපි හදමු. ජාතිවාදී ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවක්. ජාතික සමගිය හදන ආණ්ඩුවක් ඕනේ. ජාතික සමගිය ගොඩනගන්නවා. භාෂාව සමායිත්‍ය පිළිගන්න ඕන. ආගම් මැදෙහි නිදහස තියෙන්න ඕන. තමන්ගේ සංස්කෘතිය අනුව කටයුතු කරන්න අයිතිය තියෙන්න. අන්න ඒ අයිතිය හදනවා ජාතික ජනබලවේගය. අපි ඔයගලන්ට සහතිකයක් දෙනවා. සංචාර කර්මාන්ත අවශ්‍ය සහල් ප්‍රමාණයක් හැර එක හාල් ලැටයක් පිට රටින් ගේන්න. හොඳ විතර මීටක දෙන්න. මේ ඇලවෙලි ටික නඩත්තු කරලා කන්න තුනක් වගා කරන් ලෑස්ති වෙන්න. නේනවා උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුමනේ මිනිසාවේ මේ අතර ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට ඇතමුන් අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බව සයිඳ මරුදු ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා. අනුර දිනනවා කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම දිනනවා කියන එක. අනුර කුමාර දිසානායක කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි, වැඩපිළිවෙලක්, ප්‍රතිපත්තියක්, ජනතාවට ආදරය කරන මහා මිනිසෙක්. මේ රටේ නියත ජනපති අනුර කුමාර දිසානායක 21න් පස්සේ මේ ජයග්‍රහණ වැළැක්වීම සඳහා ඒගොල්ලෝ අසත්‍ය දේවල් අවලාද බොරු කියන්න පටන් ගන්න තියෙනවා. ළඟදී ආවද හිස්බුල්ලා, එතුමා ඇවිල්ලා අපගෙන ඉතාමත් බරපතල අවලාද බොරු ප්‍රකාශ කරලා ගිහිල්ලා තිබෙනවා. එකක් කියනවා මුස්ලිම් ජනතාව ආගමික වශයෙන් වැදගත් ලෙස සමරන අවස්ථා දෙකක්, එකක් රාමසාන උත්සවේ, අනෙක හජ්ජි උත්සවේ. හිස්බුල්ලා කියනවලු අපි ආපුවම එකක් නතර කරනවලු. හිස්බුල්ලාගේ ඔළුව බලන්න ඕන. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සේ කියනවා ජනතාවට පස් වේල වඳින්න දෙන්නේලු. හැබැයි හොදට බලන්න මේගොල්ලු. මුස්ලිම් ජනතාව ගාවට වෙල එහෙම කතාවක් කියනවා. ඔය සජබේ තිස්සත්ත නායක මහනුවරට ගිහිල්ලා කියනවා අපි ආපුවම පෙරහැර කරන්න දෙන්නේලු. මේ වේදිකාවට ගොඩවුණු සමහර ස්වාමින් වහන්සේලා කියනවා අපි ආපුවම දානේ හම්බ වෙන්නේ නැති වෙයිලු. ඒවා දේශපාලන විවේචනද? ඒවට කියන්නේ අවලාද? ඇත්තම ආගම් පිළිපද ගෞරවයක් තිබෙනවනම්, ඇත්තටම ආගම් පිළිපද නිදහසක් අපේක්ෂා කරනවනම් දේශපාලන වේදිකාවේ කියන්න ඕනේ නැති කරුණු ඒවා. මේ ආගම්වාදය උස්සනවා. දේශපාලනට ජාතිවාදී ප්‍රකාශ කියන කරන එක නතර කරන ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. මම ඔබට එක සහතිකයක් දෙන්නම්. අප කරී තබන විශ්වාසය ඉදුවකින්වත් හානි කරන්නේ නැහැ. ඒ ආරක්ෂා කරනවා.